අ කර්ම භවය තියෙන මතකසටහ ගැන ඔබ වහන්සේ දේශනා කළදි මට ප්‍රශ්නයක් ඔලුවටාව සමහරක් අය විශේෂම වයසටයන්න කොට වැඩිහිටිය උදවයට අල් සයිම ඩමෙන්ෂශියාවගේ රෝග තත්වයන් ඇගුලොන් මගේ මයිව පවාන්දුරගන්න බඩරි ත්යක් ෙනවා ඒක කොහොම ස්වාමීන් වහන්ස සිද්ධ වෙන්නේ. ඒක තමයි එක එක සිද්ධවෙන්න හේතු කීපයක්ම තියෙන එකක් ඇවිල්ල දැන් මංකිවාන දැන් දීර්ග කාලන්න මතකය කිය එක කරම් භව තැන්පත් වෙලා තිීන් තාවකාලික මතගේ කිය එක මොලේ තැන්පත් වෙලා තින් මුලේ නිරුණු සයිල්වල තැන්පත්තින තාවකාලික මතකින් එතකොට ටිකත්කාලයක් යැනකොට මොකද වෙන්නේ මේ දැන් අපි දැන් උදාහන්නයක් ගැම දැන් ඇහැ කියනකින් දැන් තරුණ කාල්ද අපි දන්නව තරන්න පොඩි ළමේක්ට ඉන්තිකට්ටට ඉන්දිකටු මලට නූල දාන්න පුළුවන්. ඒ තරම් ඇහැතිවූුණුයි. හොඳට පේනවා. ඊට පස්සේ හොඳට ඇහැති ීක්ෂණයි දීප්තිමත්. ඊට පස්සේ හිටිකටික ලොකු වෙලා වයිසටගේ අවරදු පණහක් හැටක්විතරෙනකොට අහතලිය පැන්න පස්සේ හතලි සැදරියම් පස්සේ දැම් බොලේ මෙන්නස් ඉදිකටු මල පේ නෑ දැන් නූල පේන්නනෑ දැන් ඉදිරිකට නූල දාන්න බෑ දැන් එතකොට ඔන්න පොඩි දරුවට දෙනෙනවා එක දාලවියම් පුතේ කියලා. අන බලන්න කාලෙකට ඉස්සෙල්ලා ඒ ඇහැ හොඳට පෙන්ුනා. ටිකටි රාට පත් යන ගත්ත ජරාට පත්වය කරමකුදී ඇහෙ කරගන්නඩ බෙරිකා ඇහෙෙන් කරන කාරය කරගන්නඩ බෙරූගිය. මේ විදියට ඇහැ ජරාවට පත්වයනවා ඊළඟට කනජරාට පත්වයනවා නාසේ ජරාට පත්යේනවා දිවජරාට පත්තියනවා කයිජරාට පත්තියනවා මනස ජරාට පත්වය නවා. ඇහැදදිර්ලයනවා කනදදිරලයනවා නාසයදදිරලයායනවා ඊළඟට දිවද්දිරලයානවා ඊළඟට අයදදිරලයනවා මනසදදිරලයනවා. මේ ඔක්කම දිරලයන ජරාට පත්වයනවා. ජරාට පත්වයනවා. එහෙනම් ඇහේ හැජරාවට පත්වෙනකට ඇහෙ කරන්න පුුවන් ඇහෙන් කළයුතු කර්තාව කරගන්න බැරුව යනවා. ඇහෙෙන් කරන්න ඕන කර්තේ රූප දකිනක. ඇහෙන් රූප දකින්න බැරවයන ඕන ැන් හහි සුදමතුවයෙනවා. ඇස් පේෙන් නැතුව යනවා දැන් රූප හරියට පැහැදිලින්න නෑ දැන් ජායාවක් විතරයි පේන්න. දැන් තමන්ගේ පපුතාවත් පේනි රූපජයාවක විතරයි. කවර යවත්තන මේ කෞදාව. හම පුතාකාවා පපුතා කියලා කියන්නඩ නැත්තං අතුරගන්න බෑ අන්න ඇහෙෙන් කරන්නවුන් වැඩි කරගන්න බෑතිෙන් කනිින් සදදැහෙෙන් නැතිතුවියනො දැඟවිල්ල කියන තාත්තකන තාත්තය කිය හගන ඒත් එහෙන්නේ හයිියෙන් කියන්න තාත්‍ය ම මේ ආව ගොඩි පුතාම මේාව කියලා අන්න තුොටේ අන්තංහා කියලා හෙෙනන්ත එරට නාසිෙන් කරන්න ලුවන් හරි දැන් හරිට රියාකාරසි සිද වෙන්න මො ස්නාාව අඩ පන වෙලලා ජාට පත්තිවාකිේ එඩඩ මේ මේ කය පවතින්නාව ඉස්්නායුත් අඩ පනවෙලා යනම එතකට නාසයක් නිසා ආකාරෙන් ක්‍රාත්මකගෙන දිවත් එහෙම දැන් දිවටත් හරියාකාරෝ රස දෙන්නෑ දැක් ඊළඟට කයයක්ත් එහෙම දැන් අයවවැරහ හරිලා ිහිල්ලා දැන් ඇවිද ගඩ බෑ දැන් කයට වාරුත් නෑ කයිල්ෙඩත් මතු වෙලා එනන් දැන් ඇහැ කන නාසේ දිවශරීරයේ කියන මේ පහෙම්ම ගතියුත් ගත හැකි ප්‍රෝජනි දැන් ගන්න බැරුව අඩ පන වෙලාතියන්. ඒ පහෙම අව්‍යද සිද්ධ වෙන්නේ ොට ඒ පහෙම අවස දත්තටක ලැබින් නැත්තාංම් එනම් මනසේ කාන්ත වසිම දුරුවල වෙන හඩ දෙයන්න අයි මොකද මනස තියෙන රූපය හැමතිස්සයෙන් පවතිනේ පංචද්ධාර අරමුණු කරගෙන එතට පංචාදධාර වලින් දිගින්දිකට දිගින්දිකට දිගින්දිට මනසට එන අරමුණු නොලබී ගියහාාම් ඒ ලැබෙන අරමුණු දුරුවල වන හම එනම් මනස මනසිකාරයක් දුරුවල වෙන එවිතරන්න මේ මනසත් වයිසටයන මනසත් ජරාට පත් වෙලා තියෙන මනසෙත් ආවර්ජනය කර ගැනීම සහිපත් කර ගැනීම හැකයා වඩු වෙලාතිී එතකට බෑලන්ඩ දැන් ඇහැ වයිසට ගිහිල්ල සුදමතු වෙලා හැජාට පත් වුණ වගේ මනස දරාගෙනන්නේ මොලින් පස්තුරූපේ ්‍රාපිෙන මොලේ ඇසරු කරග එතුන ොලේහත්තා අට පන ොලේ සරිරටයිතිකන් ද ඇහත් සරිරටයිති වගේ මොලය අයි සරරියටටකට ලත් එන් අඩ පනවෙනකොට අන්න ොලේ තාවකාලික වශෙන් තැ්බත් කරගත්ත වූ මතකය අවර්්‍යය කර ගන්න බෙරුවියයන. ඒසා වයිසට යනකොට ගොඩාක් වයිසගම්ල තාත්වලට වයිසකගේ සියලට ආචිල සීලට අර තාවකාලික මතකය කියන කනේ දෙකන් ද මේ හිටිය ද මේ කිව්වා මේ මතකෙන දැ මේ මොකක් හරි තිබ්බා තිබ්බ දැන මතකෙනේ මොකක් හරි තිබ ඇතුර තිබ ඇතුරු තිබ්බ දන මතකෙන න්න අඩික තිබ තිබ්බ යන තකෙන විදි තාවකාලක මතකෙ ඉස්සල්ලම නැතිවල යන මොකද මොලේ අඩපන වෙනකොට එන්නේ එන මොලේ අඩ පන වෙනවා එතුන ොේ අඩපන වෙනකොට මොලේ දුරුවල වෙනකට තාවකාලි මතතික ඉස්සල්ලම නැත්වලෙන් ඊනට තවදුර රද්දරුවල වෙන තවදුරුට අත්දුරුවල වෙනකොට මොදවෙන්නේ. මේ සියලුම් ධර්ම ජරාට පත්යන රූප ධර්මත් ජාාවට පත්යන නාම ධර්මත් ජරාට පත්වය දිරලයායනෝ දැන් එතුට මනසත් දරුවල වෙලා දිරලහි ද දිරලකිව දරුවල වෙලා මනසි කරන්න පුලුවන් කර්තවමත් මිනිහි දැන්ඒ හරිට කරගන්න බෑ ආවර්ජනය කරගන්න ඒක හරිට කරගන්න පෑ මනසි කරන වැඩකක් තියන එකක් මිනිහිකිර මතික ආවර්්‍යයකිරීම. ඉගැන සිහිපත් කල බලන එකයි මිනිහිකරන එක කටයුත් දෙක්රන තන්. ආවර්ජනය කරන එකත් හරිට කරන්න බෑැ අතීත මතකේ න් ආවර්්‍යනය කරගන්න බෑ. දැම්මකද මතකය මන්නස දුරු වල වෙලා. ඊලඟට මෙෙ කිරීමම කියන කත් කරගඩ බෑ ආර්ජනය කිරීම කියන කත් කරගඩ බෑ දැ මෙහහි කිරීම කියන කත්රගඩ බෑ මොකද අර ආර්ජනය සිද්වේ නැත්නං හරිද අපේදමකෝ තමන්ගේ ඥාතිය කම්බේනවා පෙර ඥාතිය තමන්ගේ අපේටමකෝ ඥාති දරුවෙක් කියලා ඥාති දරුවේ දැම් මේ ඥාති දරුවා ගැන නියෝජනයක් මනස තියෙනවා ඒගැන්නේ මේ අහවලා මේ හවලාගේ දරුවා යන දොහෙහි විස්තරයක් තමන්ගේ මනස තියනවා කරභාව බැහැ කෙන දැම් මේ රු යි ැෙන තියෙන මේ දත්තති ර්ජනය කර ගඩ පිටිලා ආර්ජනය කරන්න බැමකද මන දුරුවල වෙලා දැ මනසිය කරන වැඩි කරගන්න ැක් වෝ දෙකින් කරන වැඩික් දැවිදිනය කරන වයශසද ගයාාමක ඇවිත ගඩබ එකන හැමටියක් වොනවින් ඇස් දෙකෙන් කරන රූපදකින කෙන ඇස් දෙක දුරුවල වෙලා දැන් ඇස් දෙක රූප දකිින් වැැකෝ කාචයදදාන්න වන සුදකපන්න හැමතන් කන්න අඩියත්දාන්නවා දැන් මනසතමොකද කර දැන් කන්න අඩිය අදදාතයක් ඇස් දෙ කර. ලට කන්ද හෙ එත්තම වකර යය මො කරයය උපකරණය කරි ගන්න පුළුව පෙට මඒ කණට ගහන් උපකරන්න දීන් එකක් මකර හයිකරගන්න පුළුව. දැන් මේ විදියට ඇහැට ගණට ඇපුළුව නාසයට දිවට සරීරයට මනසට මොකද් හයිකරග හැටගට ඇපුළුවන් දුරස්ව රූප නිසා දිද නාශසේ දිවයි සරිටයකෙන් තුනට හහිකරගත්ගේ හොම ැජතික මනසට මොකදධහයිරග දුරෝලු නම් කකුල්ටවාරු නැත්දන් අපට හැරමටියක් කර ගන්න පුළුවන්. මනසවාරු ැත්තම් මොකා දරන්ගෙන් මනසට උපකරණයක් වෝ ඇහැට කන්න අඩි දෙක දාන්න පුුව ඇස් දෙක පේ නැත්තා මනසට මොකක් අපි පාවිච්චික නඋපකරන්න. එනිසා මනස දුරුවලඋුණා කියන්නේ මුකුත් මායකොරගන්න බෑ කියන එක. ඉතින් එක නිසා වයසට ගිහිලා මනස දුරුවල වඋනාහම ආර්්‍යනය කර ගැනීම හැකාව නැතිල යන්න ඒ ගැන්නේ අතීතය නැවත සහිපත් කර ගැනීම හැකියාව නැති වෙලා නො. එතකොට මොකර වෙන්නේ. අර කර්ම භවේ අවශ්‍ය දත්තටක තිබුණා. අර කර්මභවේ අවශ්‍ය ධර්ත්තටික තිබුණත් එක සීපත් කරගඩ නැතන් ආව්‍යනය කරගන්න හැකියවන්න ඇමකොද නස අන්තිම දුරුවල වෙලා දැන්තන්. දුරුවල වෙලා තියෙන නිසා එයාට කර්ම භවේ බැහැෙන තියනෙන මතක ආවර්්‍යනය කර ගන්නඩ බෑ. එකොට අර ඥාශී දරුව දැන් ආහම තමන්ගේ ස්සරහට අර මනසේ දයනවාමේ අහවලාගේ දුව නැත්තම් පපුතා කියලා එහෙම තියෙනවා කාරම්භාවේ ඒදා අදාළ මතක බැහැකෙන් නමුත්දැන් එක ආවර්ජනය කරගන්න බැරි නිසා ඒ තමන්ගේ ඥාති දරුවල් ළඟටාවට පස්සේ කල්පනා කරනවා සි දැන් අනු තාතන මා මතක ෙනැද නැත සියට ම මතක නැද මතකනන ඇයි මම මතක නැද්ද මම හවල් අර කොටදිනිියාවේ පුංචියම්මගේ පුතානිමම. කොට දෙනිය කවුද කොටදනියය කවුද අනබලන් සහිපත් එන්නෙම නෑදැයි කොච්චර සහිපත් කල දෙන්න හැදුවත් සහිපත්වන්නේෙ නෑමකොද ආර්්‍යනය කර ගන්නඩ ැහ තමාන්ගේ වනසි සීපත්වන්නේෙ නෑ කරම්භාවේ දත්ත ටික තියෙනවා බැහැගෙන මොකද අතීතිය තිබුණ නනි අතීත යන්ඳුර ගැත්තනනි හා මේ හවලාගේ දරුවනි මේ කියලා අතීී ය අඳුර ගත්තා දැන්ඳුර ගඩ පබෙරිගයි හන අ දුරගන්නඩ ැරි මනස දක්තතිික නැති නිසාද නෑ මනස දක්ත ික තිබුණට ආවර්්‍යනය කරගන්න පැරි නිසා. එනම් බයිසත යනකොටමකදන්නේ මෙන්න මේ ආර්්‍යන ශක්තිය නැතිවල යනු ඒන අනුස්පන්න ශක්තිය නැත්තමේ ස්මාන්න ශක්තිය නැතිවල යනු ස්මන්න ශක්තිය නැතිවල යනු. එන්න්න එඩ එක දුරවලන එකැනෙ ඇහෙෙන් රූපදැකි දැන් ඇහතිෙන රූප දකින්න වයිසත අන්ඩයන්නමකදව ඇහෙන් රූපදකමීම හැකව නැතිවල කනතියනි සාධාන්. වයිසත අන්ඩයන් ජාරාට පත්යෙන්න්න වඩ වඩ මොකදවෙන්න කනේ සත්දැහීමේ හැකාව නැතිවලියන් මේ විදියට මනසත යන්නේ මෙිනිහි කරන්ඩ ාවර්ජන කරගන්නඩ වයිසට අන්ඩයන්න ජාරට පත්වන්න මොකද වෙන්නේ මනසි ආවද්‍යන කරගැනීම මෙිහි කිරීම ශක්තියන නැතිවලවා ඉන්සාන වයිසක අම්මල තාත්තලට අතීතේ කිසිමයක් සිහිපත්වයෙන්න්නේ ත් නෑ අතීතු මතකත් නැතිවලග හිල්ලලා මතක අහි පුද්ගලි බාට පත්තිෙනවා එතො ආර්්‍යනය නැති විසාසයි වගේ මෙිහි කිරීමත් මනසිකාරයක් කරගන්න බැරිනි. සි දෙයක්ගෙන තේරුම බේරුම වන්න ඇන්ගේම මළමුත්තර පිටවෙන්න මන්සිකාරී සිද්දවෙන්න තිසා දැම් බරන්නට පුංචි ලමයින්ටත් තියෙවෙන් එතකොට ඒ අයටත් ඒ හිතා බල වැඩ කරන්න බැරි මටමත්තය නිසා පපුංචි දරු ඇගේම ජාකරගන්න ඒ වගේ වැඩි හිටියයොත් වයිසටම ගහම ඇන්ගේ මල මුත්‍ර පිටකරගන්නවා ඒගැන් ඒයටත් හිතා බල හිතා බලාටයුතු කිරීම හැකියාව නැතිවෙන වායස යනකොට ඉතින් ඒ වගේ තත්තකට පත්වනනාට පස අමයිතාත්යි ට ඇදල දැම්ම කියන්නේ ඒ වගේ තත්වකට පත් වනට පසය අම්ම තාත්තයි පිළට ඇදල දැම්ම කියන්නේ අයි සංසාර ගොඩේීමන්නේ ඇය දරුවට ගොඩේමන්නේ ආයඉතින් එප දෙන්නේ එප දෙන අත්භවයක් ගාන වසර කෝඩි දානක් කැනක සතරපාම තමයි උපදිින්ටි සිද්ධිනමුකු ඒ තරම් පාපකර්මයකයක ඒ අම්මට ඇතාත්තට ඉහලින්ම පිහිටෙන්ඩ ඕනු වෙලාවේ පිහිටක් නොදින දරු ඕන්තරන් ඉන්නවා නේද ජයෝමාතරන්වා පිතරන්වා ජින්නකංග භරචන්ජංජා වසලෝයිති තංජජා වසලෝයිති අනුබලන්න ඒ දරූ වසලිය වෙතකට එතකොට මම අමතර දහකාරණාවක් කියන් එතකොට අනර වයසට ගිහිල්ලා හොඳටම බැරිවිවෙච්ච වෙලාවේ යමක් මක් සිකරගන්න බැරිවිච් වෙලා ම අමට තත්ට ඉහලිම පිටු ෙන් ෝන ඒ දෙදන්නට ඉහෙලිම පිටෝඕනු වෙලාවක්තිී මොකද ඒ වයසටග ඔබත් අවධරිදවසක පිට. ැර ජීවතුුණන වරදු පහා කටක් ඇත්තවකසවා අනුවක් සියයක් කෙනකක් අන්නේ වාරෙන්ගව ත්වට මුහුණ දෙදනවාමයි අඩුවඩරි වසින් මොකද ධර්මාබෝධයක් තියෙන මාර්ගපල්ලාියෙක් වයිසටයනකොට පොඩ්ඩක් තත්ත්ය වෙනස් එෙන්න්න පුළුවන් එයාගේ සම්මාස්‍යය පිහිටල තියෙන් නිසා. නමුත් එක දෙයක් මතක තයාගඩ මාර්ගපල්ලාබියෙක් වුණක් සිහි විසඥ වෙල මැරෙන්න්න පුළුවන් සිහිහ විකල්ය ලැමැරෙන්න්න ඒකයි වෙනසකට තියෙන් සහ විතඥ වෙන්න පුළුවන් මතගේ දුරෝලින් වෙන්න පුළුවන් ඒක ඇවිල්ලා. මේ නාමරූප ධර්මෝලට අදාළ ධර්මතානි ඒක ප්‍රියාත්මක වෙනවා වෙනසකට තියෙන සහ විකල් වෙන්න ැන් සමහරු වයසට කියල්ල මරණයට පත්වවෙෙන ලංගවෙෙනකොට සිය විකල්ලන කියන දේවල් නම් දෝඩවන්න ගන්නවා නොවෙක් නො ආකාරය විකාර කරන්න පටන් ගන්න ගෝත කර්ම කරන්න පට ගන්න මේ විදිර සිය විකල් දෙනවා මාර්ගපල්ලා අභියෙක්ට තියෙන එකම සැපත ඒ අතින් එකනඒ පැත්තෙන් සිය විකල්වෙන්නේ නෑ සියය වික්ඥ වෙන්න පුළුවන් සීය නැතිවෙන්න පුුවන් සහ විකල්ලවෙන්නේ මතකත් නැතිවෙන්න පුළුවන් මතගේ විකාල්ල ඉන්න මතගේ නැතිවන්න පුළුවන් කර්ම හේතුවන්නි අපිට කියන්න බෑ කර්මිශ අ්චිින්තැයි මාර්ගපල්ලාබියෙක් වුණක් කර්මය විපාගතනතර හත්වෙලත් පොරු ගහල විනාසයක් කර මුගලම් මහරහතන් වහන්සේ. එ එනිසා නො එක්කාරෙන් කර්ම විපාගෙන්න්න පුුවන් හැබැයි සහිය විකල්ල වෙන්නේසි විකල්ලා සි විස විකල් වෙලා විකල්සිහ මැරින්න නන්දොඩෝමින් මාර්ගපල්ලාී. වෙනසට තියෙන් හිති එක නිසා වයිසත ගිහිල්ලා මාර්ග පල්ලාබියෙක් වුනත් වයිසට යනකොට මත කිය කිය එක කඩුවේනවා දැ බහෙම ගණඩකු මාර්ග පල්ලාබියෙක් වයිසට යනෝ දැන් ඇස් දෙක පේනක කඩුවන්න නැද්ද මාර්ගපල්ලාියක සුවවාම් පුද්ගලෙක් වයිසට යනවා දැන් ඇස් දෙක සුතු මතු වෙන් ඇද සුද් මතුවෙන්න්න හේතු නැද ැ සුුවන්ගුණා කියලා ඇස් දෙක පේන ජේ කඩුවෙන් ඇස් දෙක පේනක දිිකටම් පවති නව එහම ගත්තොත් එහම ධර්මයට පිටු පැවෙනවා යල ජරාට පටනවන් එන සොවාන් උනාාකිෙල් හරින්න ඇත් දෙක පෙනීම අඩුව වෙන වයිසට යනකොට ස්ුවං උුණනාකිෙල් හරියන්නන්නේ කන් දෙකේ ඇසම අඩුවෙන වයිසට යනකොට ස්ුවන් උනාකිෙල් හරි යන්න නාසේ දිවේ ශරීරේ ඒ දැනින ස්වභාවය සංවේධනය අඩු වෙනවා වයිසට යනකොට ඒ වගේ මතම එහනම් සොවාන් උනාකිල් හරිියන්නේ වයිසට යනකොට මතකාර්ජනය මතක ආවර්්‍යනය කර ගැනීම හැකියාව මනසිකාරයමිනිහි කිරීම හැකයා දුර්වල වෙන. ඒනිසාතමයි කිව්වේ සවාන් පුද්ගලයටටත් එහෙ වෙනවා නනි පුද්ගලටකයි කිවේ වයිසට යන්ඩිස ලක්මන මේ ධර්ම අවබෝධ කරගඩ කියලා මොකද වයිසර ගයාට පසේ ඔය කිසිමද අපි හිතුවවාට එහෙම කරන්න පුළුවන්ගේෙ ෙහෙම වෙන්නේ වඩක් මනුස්සය වෙන්නේ තරුණ කාලි සම්පූර්ණයෙන් මේ සල්ලි වලට එම ැත්න්නම් අරබාන වත පිට ඉඩකඩක් මේ අසාර දේවාලට අසාර ලෝකයක් උදිසාම අසාර කාමය උදිසාම තමන්ගේ තරුණ ජීවිතේ වනසල දාලා දියකල්ල හැරලා අවසානි මුකුත්ම කරගන්න බැරිවෙන කොට දරුවන්ගේ නඋත් ප්‍රතික්ෂේ පයනකොට ම අවලංගු කාශයක් වෙනකොට පැර සමාජෙන් ලොකු නිල තල දරග ඉන්නකට තමන් ලොක මනුසය කියලින් හිතුනි ඒ නිල සලවලින් විශ්‍රම යනකොට ඒ නිලතතල නැතුව තමන් නිකා සාමාන්‍ය පුද්ගලෙ බවට පත්වයනකට අර මෙචරකාය නිලතර නිසා තමන්ට ලබච්චයන්ි ෞර ත්ත ගවර නොබ යනකොට අන්න ඉඩස්සේ දෙම දරුවන්ගෙන නිසි හැලකිල්ලන්න නොලැබී යනකොට ජීවිතය තමන් අනාතයි අසනයි කියලා වැටහෙෙන් ගත්තර පසි තමයි පන්සලකටෙටතුුවෙන්. ඉටමය ධර්මය මතක් වෙන්නේ. එතකම් මතක් වෙන්න ඉතින් අන්නක නිසා ඒවගේ තත්තකට විල මනු සෙබ්බන හනුවන ඉතින් යට කාග පිහිත්ද මොක තමන්ගේ පිහිට තමඟග හදාගත්ත නැ මනිට කාගෙන්ද වෙන පිහිටල් ලැබන්. ඉතික නිසා වයිසට යනකං ඉන්ඩපා කවදාවක් ධර්මයහන් පුළුවන්තරන් තරුණ කාද ධර්මයට යොම න්න නිසා ඔබේ දරුමල්ලු විසේයෙන් තරුණ දරුවන්ග ධර්මයට යොම කරන්න එක තමයි අම්මතාත්ව වසියන ලුකූම් මෙවරේ දරුවන්ට ඒ දරුවන්ගේ ජීවිතවට දෙද ලොකු මා ලෝකී අමාම නි බුදුපියාන්සගේ ධර්මය එක ඒවා සීපත් කරගන්නට ඕන ඉතිං වයසදගී ලරවගේ වාචිල සීියලබවට පත්වෙනකොට අර දරුවන්වත් අඳුරගන්න බැරි වෙන්නේ ඒ දරුවන් පිළිබඳ එකටග නියෝජනය කියලා. නියෝජනයසාහ සංජාරණයේ නියෝජනය කියන්නේ යම් කිසි ධත්වයක් අපි අඳුරගන්න නම් දැ අපිත්ම දකිනු අපි දහක්. මේ පොල්ගහ කියල අපි දැනකගන්නන. පොල්ගහ කියන නියෝජනය අපේ මනසි තියෙන් දෝන. ඒ සම්බන්ධ මතක අපේ මනසි තියෙන් දෝඩ. මෙන්න මේ අංගලක්ෂණ දරන මේ වගේ පත්ර තියන මේ වගේ ගෙඩි තියෙන මේ වගේ කඩක් තියෙන ගහට ගැන පොල්ගහ කියලා ඒ අදාලා දත්තේ පිළිබඳ නියෝජනයක් මනසි තියෙන් දෝඩ. එතුකට තමයි නැවත දවසක පොල්ගහක් දැක්කහම මේ පොල්ගහ කියල අන්තුර ගන්න. දැන් එහෙම නියෝජනයක් නැත්තං අපි මනසේ මොකද වෙන්නේ. අපිට ගහ දැක්කා අන්තුර ගන්න එබ. දැ අපි යනවා අපිහිතමකෝ අද අපි ලකා අප චීන. කියීනට යන උදාහරණය. චීන ගියාම අපිට දකිින්හම්පින කවදාව ලංකාව දකරනති හක්. කවදාවත් ඒග ලංකාවජප දැකරනන්නේ දැමර මේ ගහන්තුර ගන්නපපට. ඇයියි. මේ දත්තේ අපේ මනසිනේ. ඒනම් ප්‍රථමවතාවටඒ චීන මනුසයෙන් අප හල් දනකන්න මේ ගහමමුකක්. එතකටයා ගෙන මේ ගහ මොකරන නමක් කියල මේ හවල් ගහයි කියලා. අන්න එදාහිදලා ඒ දහ ගැන නියෝජනයක් අපේ මනසිතියෙන. එහෙනම් එයින් පසේ ගහ නැවත දැක්ක හම අර මනසේ කලින් සටහංගච දත්තේ තමයි ආවර්ජනයවෙලෙන් ආමි හවල් ගහනි කියලා. එන යම්කිසි දවසක අපේ දත්තේ සීපත් කරන්න බැරු ොමොක වෙන්නේ දහ දැකට මේ ගහම කක්ද කියලා ආවර්ජනය වෙන්නේ නෑ සීපත් වෙලා පෙි නෑ දැනන්නේ නෑ. ඒවාගේ දැන් වයිසට යනකටම කක්ද වෙන්නේ. ැන් අරම ඉසලත්කව උදාරනය කර දැන් මන්ගේ ඥාති දරවා ගෙන දත්තේ තමන්ගේ ඥාති දරවාහරි තමන්ගේ දරුහරි මේතුමා ප්‍රශ්ය හැවේ තමගගේ දරුත් අන්ුරුගන්න බැරිවෙනවා කිය තමන්ගේ දරුහරි ඥාති දරහට කරෙක්හෝ ගැන අපට හඳුනාගැනීම එකන ඒ පුද්ගල අපි හඳු ගන්න පුළුවන්ගෙන අපේ මනේ දත්තය තිබුණොත් විතරයි. ඒ මනසේ දත්තේ තිබුණනොත් අපිට අන්ුරුගන්න පුළුව මනසි දත්තයේ තිබුණත් ආවර්්‍යනය කර ගන්න පැෙන්න්නම් ඒ අපිට අන්ඳරුගන්න බෑ එක්කෝ මනසේ දත්තේ නැත්තං ඒ අඳුරුගන්න බෑ. මනසි දත්තේ තිබුණත් ආවර්්‍යනය කරගන්න පබැරිම් මතක් කරගන්න බැරිනම් ඒ අඳුරගන්න බෑ දැන් සමහරිට ඔබ මෙහ ම දැකින්වට මුහුණ දීලා ඇති ැ සමහර යාලුව ඉන්නවා දැන් කාලෙකට ස්සෙලා බොහොම ලංගින් ඇසුරු කරපු අය දැන් වසර ගාන තිසේ ඇත් වෙලා ඉිහිල්ලා. දැන් නමු මත කනේ හැබැයි කර්භව නම තියෙනවා පිහිටලා ආව්‍යනය කරත්ට ඉන්නේන්නේෑ. මොකදකට හේතුව එතන දත්ත ගුඩා තියනවා. මතකයන් ගොඩාක් තියනෙනවා යාලු ගොඩාගෙන මතකයන් තියෙනවා නම් ගොඩාක් මන සිතියනවා. දැන් ඒඇතරින් මේ පුද්ගලයගේ මේ යාලුවගේ නම් මොකක්ද කියල්ලලා ආවර්්‍යනය කරගතට ආවර්ජනවිනිනෑ. එනම් බලන්න. හොඳ සීහතියේද්ද. යහප සීහතියේද්දී. කයේ සිතේ දෙකේම ජවේතියෙද්දී සමහර්ධත් අපට සීපත් කරගන්නන් පරු අමතකවෙල යනවාන නම භවේ තිබුණත්ේ මේ කර්භාවය තිමුණත් එකක සීපත්යෙන් ඇත්තම්. ඒ නම් වයිසට ගිහම් කුමක් කියනවා. දැම් ලන්න දැන් අරවගේ යාලුවක නම් සීකරන සකරනව දැන් සහිපත්යෙන්නේ න කවුහරකිෙනවාමේ නිමල් ආ නිමල් අන දැම් මතක් වුණා අනමත වන නිමල් කියල ටක්ගල්. දැන් එතකට ඒක කර්මවය පිහිටලා තිබුණේ මතකේ නමුත් සහිපත් කර ගතට සහිපත් වඋ ෑැමකද ඒ හා සමාන දත්ව විශල ක්‍රමාණයක් මනස්ස ැපත් වෙලා තිබිච්චනි සයිතකොට හරිදත්වය තෝරාගණඩ මනසට අපහස වෙනු. ඉතින් බලන්න එම් හොඳට සීබුද්ධය තියෙද්දත් ආර්්‍යනය කර ගැනීමට ඒ වගේ අපහසුකන් එනවා නම් වයසට ගයාට පස්සෙ කුමක් කියන්නද. වයිසට අන්ඩේ අන්ේ අන්ඩේ 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 අන්ඩ මේ සයාල ජරට පත්තිනවා දිරලයායනවා දුරුවල වෙනවා. එතකට මනසි කරන්න ඕන වැඩේ මෙනිහිකිරීමේ අවර්්‍යනය කිරීමයි ඒ වැඩ දෙකම හරිර කරගන්න බැවෙනකොට මොකද වෙන්නේ තමන්ගේ දරුව මුණ ගැහුණත්. මේ දත්තය මනසි තියෙනවා ආවර්්‍යන වන්න මේ කෞද්ද මේ කාගෙ දරුවද මේ දාාති මංමේ තාත්තගේ පුතා මේ ලොකු පුතා ොඩිපුතා කි් ගටහිම සීපත්වයෙන්නේ. ඒ දක්ති තිබු නටයායට ආවර්්‍යනය කර ගණඩ බෑ. එනිසා වයිසට යනකොට ඔන්න ඔය තත්වයයට පත්වයෙනවා බොහෝ දෙමව්පිය හැමෝට මේ තත්වයා අදාද වෙන්න හැමෝට මදාරනේ බොහෝජනට මෙහෙම වන්න පුළුවන්කම තියෙනවා ඒනම් කාරණා දෙකක් නිසා ඔබ තුමා ප්‍රශ්නට උත්තරය දෙන්න පුලන නත සම්පිින්ඩනය කොළොත් කාරර්ණා දෙකක් නිසා එකක් තමයි මනස දුර්වලවීම නිසා ඒ විදිහයට මනසි තියන ආවර්්‍යන කර ගැනීමේ නැත්තන් සහිපත් කර ගැනීමේ හැකියාව මෙන කිරීමේ හැකියාව දුරුවල වෙලා ගැන දලවෙච් නිසා තේව නිසි ආකාරෙන් ක්‍රාත්මකන විූ තාරම චිතවීතතිගෙන් විූ තාරම චිත්වවි නිස ආරෙන් ක්‍රාත්මක නොවනකොට එමක නසේතරම දුව වෙලා දැ එතකොට අර පෙර මතක ආවර්්‍යනය කරගන්න බැහැ එතකොට තම ස්සරහන්න නාව අන්තුරගන්න බැ ඒක හේතුවක් දෙවනියක අභිද මොගක් හරේතුව නිසා මොලේට හානියක් වෙනවා එතකොටත් ඒ දත්තටික මැකිල ගියෝොත් මොලින් එදාටත් බොහෝ දෙවල් සහිපත් කරගන්න ැරුව යනවා විසෙසේ මොලේට හානියක් වුණොත්නම් දීර්ඝ කාලන මතකය නොවේ නැතිවන්නේ තාවකාලික මතක. ඉතිං ඔය වයිසට ගිහාම තාවකාලික මතකෑයි දර් කාලන මතකෑයි දෙකම නැතිවෙන්නේ මොලෙත් දුරුවල වෙලා සෛලමැරලේ යනවා මනසෙත් ආව්‍යනය කර ගැනීමේ හැකියාව දුර්වලයල යනවා මෙයාකාර දෙකටම මත්තකය තැම්පත්වෙලා තියෙන ස්ථාන දෙකම එක කම්භාවයයි මොලි මේ දෙකම දුර්ුවලේලා ගිහාම වැඩිහිටියයන්ට අවසානි තමන්ගේ දරුවන්වත් අඳුරගන්න බැරුයන්තමයිවින්